අයිබෝන් යාලුවෝ සිල් දරාටම වෙනස් වීඩියෝ ටියුටෝරියල් මාලාවේ අලුත්ම වීඩියෝ එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න හදන්නේ CP කමාන්ඩ් එක නැත්තම් copy කමාන්ඩ් එක කොහොමද අපි ලිනක්ස් වලදී භාවිතා කරන්නේ කියලා. මම කලින් කමාන්ඩ්ස් වලත් ඔයාලට කියලා දුන්නා වගේ මේ කමාන්ඩ් එකෙත් මේ CP කමාන්ඩ් එක යූස් කරන විවිධ ක්‍රම නැත්තම් විවිධ ඔප්ෂන්ස් මම කීපයක් සඳහන් කරලා තියෙනවා. අතන මීටර ඔප්ෂන්ස් තියෙනවා. නමුත් මම මෙහිදී බහුලම් භාවිතන ඔප්ෂන්ස් කීපයක් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් මේ සඳහන් කරලා දෙන ඔප්ෂන් වලින් අපි පොඩ්ඩක් එකින් එක කතා කරමු මොකද වෙන්නේ කියලා. පළවෙනිම ඔප්ෂන් එක CP. මේකදී වෙන්නේ ෆයිල් එකක් එක තැනක ඉඳලා තවත් තැනකට කොපි කරන එක. දෙවන ඔප්ෂන් එක CP-I flag එක. මේකදී වෙන්නේ හිතන්න මංගා ෆයිල් එකක් තියෙනවා. මට ඒ ෆයිල් එක තවත් ඩිරෙක්ටරි එකට කොපි කරන්න ඕනේ. හැබැයි ඒ ඩිරෙක්ටරි ඇතුළෙත් මේ ෆයිල් නේම් එකෙන්ම තවත් ෆයිල් එකක් තියෙනවා. එතකොට වෙන්නේ හිතන්න මට ෆයිල් 1.txt එකක් තියෙනවා. මට තවත් ඩිරෙක්ටරි ඇතුළට ඒක කොපි කරන්න ඕනේ. බට් ඒ ඩිරෙක්ටරි ඇතුළෙත් ෆයිල් 1.txt කියලා එකක් තියෙනවා. එතකොට CP-I flag එක යූස් කරාම වෙන්නේ කොපි වෙන්න කලින් අපිට මැසේජ් එකක් දීලා අහනවා මේ ෆයිල් 1.txt ෆයිල් එක ඕවරයිට් කරන්න ඕනද නැද්ද කියලා. අපිට එතනදී ඔප්ෂන්ස් දෙකක් තෝරගන්න පුළුවන්. yes නම් yes y කියලා හරි, no නම් n කියලා හරි. yes දුන්නොත් ඕවරයිට් වෙනවා, no දුන්නොත් ඕවරයිට් වෙන්නේ නැහැ. අපිට කලින් එකේ පොඩ්ඩක් කියන්න බැරි වුණා. දැන් අපි CP command එක යූස් කරලා ෆයිල් 1.txt එක තවත් ඩිරෙක්ටරි එකේ තියෙන ෆයිල් 1.txt එකක් තියෙද්දී ඒ ඩිරෙක්ටරි එකටම කොපි කරන්න හදුවොත් එහෙම වෙන්නේ ඔටෝමැටිකලි අර ෆයිල් 1.txt එක ඕවරයිට් වෙලා යනවා. හිතන්න මගේ ඩිරෙක්ටරි ඇතුළේ එක ඩිරෙක්ටරි එකක් ඇතුළේ තියෙන ෆයිල් 1.txt කියලා ෆයිල් එකක්. ඒකේ තියෙන එක කන්ටෙන්ට් එක. මම දැන් කොපි කරන්න හදන්නේ වෙන තැනක තියෙන ෆයිල් 1.txt කියලා ෆයිල් එකක්. ඒකේ තියෙන තවත් කන්ටෙන්ට් එකක්. ඉතින් මම CP command එක නිකන්ම යූස් කරොත් එහෙම අර ඩිරෙක්ටරි ඇතුළේ තියෙන ෆයිල් 1.txt එකේ කන්ටෙන්ට් එක තියෙන ෆයිල් එක අයින් වෙලා මගේ අලුත් ෆයිල් 1.txt කියලා ෆයිල් එක ඕවරයිට් වෙනවා. ඒතකොට -i flag එක දැම්මොත් එහෙම එහෙම ඕවරයිට් වෙන්න ඉස්සෙල්ලා අපිට මැසේජ් එකක් දීලා අහනවා ඕවරයිට් කරන්න ඕනද නැද්ද කියලා. ඊළඟ ඔප්ෂන් එක CP-N. මේකෙදී අපේ මුකුත් මැසේජ් එකක් අහන්නෙත් නැහැ, මුකුත් වෙන්නේ නැහැ, කෙලින්ම ඕවරයිට් වීමක් සිදුවන්නේ නැහැ. يعني එක සමාන නමින් ෆයිල්ස් දෙකක් තිබ්බොත් එහෙම තැන් දෙක ඒක ඕවරයිට් වීමක් සිදුවන්නේ නැහැ. දැන් අපි මෙච්චරලා කතා කරේ CP command එකෙන් ෆයිල්ස් කොපි කරගන්න විදිහ විතරයි. අපිට ඕන වුණොත් එහෙම කෙලින්ම ඩිරෙක්ටරියක් පිටින්ම තවත් තැනකට කොපි කරන්න නැත්නම් ෆෝල්ඩර් එකක් තවත් තැනකට කොපි කරන්න. එතකොට අපිට මේ CP-R කේ ෆ්ලැග් එක යූස් කරන්න වෙනවා. මෙතන මේ -R නෙවෙයි සිම්පල් R වෙන්නත් පුළුවන්. බට් බහුලවම භාවිත කරන්නේ -R ෆ්ලැග් එක. එහෙනම් අපිට ඩිරෙක්ටරි එකක් නැත්නම් ෆෝල්ඩර් එකක් කොපි කරගන්න මේ -R ෆ්ලැග් එක CP කියන කමාන්ඩ් එකත් එක්ක යූස් කරන්න පුළුවන්. මම කතා කරන අන්තිම ඔප්ෂන් එක තමයි CP-V. දැන්වල මේ වී කියවම දන්නවා. මම අනිත් පාඩම්වලත් කියලා දෙනවා වී කියන්නේ වර්බොස් කියන එක. එතකොට මේකද වෙන්නේ අපි කරන ක්‍රියාවලියේ ইনফরমේෂන් කොහොමද වෙන්නේ ස්ටෙප්ස් ටික අපිට ඩිස්ප්ලේ කරනවා. හරි. එහෙනම් දැන් අපි මේ කතා කරපු ඔප්ෂන්ස් ටික අපි ලිනක්ස් වලදී ඇත්තටම භාවිත කරන්නේ නැත්නම් ඇත්තටම යූස් කරන්නේ කොහොමද කියලා අපි ප්‍රැක්ටිකල්ස් කීපයක් කරලා බලමු. අපි දැන් බලමු කොහොමද එහෙනම් CP command එක යූස් වෙන්නේ කියලා. මුලින්ම මම මෙතනින් නැවිගේට් වෙනවා ඩෙස්ක්ටොප් ෆෝල්ඩර් එකට. ls කියන command එක දීලා බලනවා මොනවද desktop එකේ තියෙන්නේ කියලා. හරි. දැන් ඔයාලට පේනවා desktop එකේ කිසිම content එකක් නැහැ. හරි. එහෙනම් මුලින්ම මම folder එකක් create කරගන්නවා. folder 1 කියලා. mkdir folder 1. හරි. දැන් ඔයාලට පේනවා folder 1 එක create වුණා. ඊට පස්සේ මම file එකක් create කරගන්නවා. ෆයිල් එකක් ක්‍රියේට් කරගන්න. අපි දැනට ගන්න කමාන්ඩ් වලින් අපි ෆයිල් එකක් ක්‍රියේට් කරගමු. මම එහෙම ෆයිල් එකක් ක්‍රියේට් කරගෙන ඒකට කන්ටෙන්ට් එකක් ඇඩ් කරනවා. cat line 1 කියලා control d. ඊට පස්සේ මම තවත් ෆයිල් එකක් ක්‍රියේට් කරගන්නවා. ක්‍රියේට් කරන එකටත් කන්ටෙන්ට් එකක් ඇඩ් කරගන්නවා.
ඔයාලට මේ කැට් කමාන්ඩ් එක යූස් කරන විදිය මතක නැත්නම් මගේ කලින් වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න. කැට් කමාන්ඩ් එක ගැන කරපු වීඩියෝ එක. ඒකෙදි මේ සියලු කමාන්ඩ්ස් මම දැන් මේ භාවිත කරන සියලු කමාන්ඩ්ස් මේ සියලුම ක්‍රම ඔයාලට තවත් ලේසියෙන් බලා ගන්න පුළුවන්. මුලින්ම කරන්න යන්නේ සීපි කමාන්ඩ් එකේ බේසික්ම අවස්ථාව. හරි, මට ඕන ෆයිල් 1.txt කියන ෆයිල් එක ඩෙස්ක්ටොප් එකේම කොපි කරගන්න temp.txt කියලා තවත් ෆයිල් එකකට. එතකොට බලමු ඒක කොහොමද කරන්න කියලා. මම දෙනවා සීපි ෆයිල් 1.txt. මොකද අපි සෝස් එක අපි මේ ඩෙස්ක්ටොප් එකේ ඉන්නේ. ඒතර අපිට මුකුත් පාත් එකක් මුකුත් දෙන්න ඕනේ. අපි අදාල ලොකේෂන් එකේ ඉන්නේ. එතකොට ඒ ඩෙස්ක්ටොප් එකේ තමයි ෆයිල් 1.txt තියෙන්නේ. එහෙනම් අපි සෝස් එක දෙනවා ෆයිල් 1.txt. ස්පේස් තියලා ඩෙස්ටිනේෂන් එකත් ඩෙස්ක්ටොප් එකමයි. ඩෙස්ක්ටොප් එකේ අපි හදන ෆයිල් එක දෙනවා. මොකද්ද? temp.txt. අපි එන්ටර් කරනවා. හරි, දැන් ඔයාලට පේනවා අලුතෙන් temp.txt කියලා ෆයිල් එකක් හැදුනා. මම දැන් cat command එක දීලා බලනවා temp.txt ෆයිල් එකට. හරි, දැන් ඔයාලට පේනවා ඇති ඒ temp.txt කියන ෆයිල් එකද මේ line 1 කියන content එක දෙනවා. ඒ line 1 content එක තිබ්බේ line 1 content එක තිබ්බේ ෆයිල් 1.txt කියන ෆයිල් එකේ. එහෙනම් ඒ ෆයිල් 1.txt කියන ෆයිල් එක කොපි වෙලා අලුතෙන් ෆයිල් එකක් හදලා ඒ content එක කොපි වෙලා තියෙනවා. ඊළඟට මම හදන්නේ ෆයිල් 1.txt කියන එක වෙන ලොකේෂන් මට ડોකියුමන්ට්ස් ෆෝල්ඩර් එකට කොපි කරගන්න ඕනේ. එතකොට ડોකියුමන්ට්ස් ෆෝල්ඩර් එකට කොපි කරගද්දී හිතන්න මට අලුතෙන් ෆයිල් එකක් හදන්න ඕනේ නෑ. මට ඒ ෆයිල් 1.txt කියන ෆයිල් එකේම කොපියක්, ඒ කියන්නේ නම පිටීම කොපියක් ඕන. දැන් බලමු එහෙනම් කොහොමද කරන්න කියලා. cp ෆයිල් 1.txt මේ තමයි සෝස් එක. එතකොට මොකද ඩෙස්ටිනේෂන් එක? ඩෙස්ටිනේෂන් එක තමයි ඩොකියුමන්ට්ස්. මම මුලින්ම ගිහිල්ලා බලනවා ඩොකියුමන්ට්ස් කියන ෆෝල්ඩරේ තියෙන ෆෝල්ඩර් පාත් එක මොකද්ද කියලා. මොකද ෆෝල්ඩර් පාත් එක බලලා ගන්න අපි pwd කියලා ටයිප් කරාම මොකද්ද ෆෝල්ඩර් පාත් එක? root documents. හරි, නැවතත් මම ඩෙස්ක්ටොප් එකට යනවා. හරි, මම දැන් ආයෙත් ඩෙස්ක්ටොප් එකට ආවා. ඒතකොට අපි දැන් ડોකියුමන්ට්ස් කියන ෆෝල්ඩරේ ෆයිල් පාත් එකක් ගන්නවා. දැන් මම ඩෙස්ක්ටොප් එකේ තියෙන ෆයිල් 1.txt කියන ෆයිල් එක ડોකියුමන්ට්ස් කියන ෆෝල්ඩරේට කොපි කරන්න යන්නේ. මොකද්ද කොහොමද කොපි කරන්නේ? cp ෆයිල් 1.txt root ડોකියුමන්ට්ස්. දැන් අපි ડોකියුමන්ට්ස් කියන ෆෝල්ඩරේට ගිහිල්ලා බලමු මේ ෆයිල් 1.txt කියන ෆයිල් එක කොපි වෙලාද කියලා. අතර මේකේ ෆයිල් 1.txt ල ෆයිල් එකක් තිබුණා දින. ඒතකොට අපිට හරියටම හොයාගන්න බෑ. හරි, අපි නැවතත් කරමු. අපි ඩෙස්ක්ටොප් එකේ නෙමෙයි, අපි ડોකියුමන්ට්ස් කියන ෆෝල්ඩර් එකේ නෙමෙයි, මම ඩවුන්ලෝඩ්ස් කියන ෆෝල්ඩර් එකටයි මම නැවතත් කොපි කරලා බලනවා කොපි වෙනවද කියලා. බලමු අපේ ඩවුන්ලෝඩ්ස් ෆෝල්ඩර් එකේ මොනවද තියෙනවද කියලා මේ වෙද්දි. හරි, ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ මොකුත් නැහැ. හරි, මම නැවතත් යනවා ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා කොපි කරනවා. තෝට එන්නේ මේ ඩෙස්ටිනේෂන් එක root downloads. right, මම දැන් downloads කියන ෆෝල්ඩරේ ගිහිල්ලා බලනවා.
අන්න දැක්කද ෆයිල් 1.txt කියන ෆයිල් එක හැදිලා. හරි දැන් ඔයාලා දැක්ක මම මෙතන ls command එක දුන්නේ downloads කියන folder එකට ගිහිල්ලා. මම downloads folder එකට යන්නේ නැතුව desktop එකේ ඉඳන්ම ls command එක දීලා මේ ෆයිල් 1.txt කියන ෆයිල් එක හැදලා තියෙන බලා ගන්න විදිය මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. මම නැවතත් පොඩ්ඩක් ඒක මේකෙත් මේ වීඩියෝ එකේ මතක් කරන්න. ගන්න මම නැවතත් එහෙනම් යනවා desktop folder එකට. දැන් අපි desktop folder එකේ ඉන්නේ. හරි මම දැන් කලින් කරේ desktop folder එකේ තිබ්බ file 1.txt කියන file එක downloads කියන folder එකේ හැදුවා. හරි දැන් මට downloads කියන folder එකට යන්න නැතුව ඒ downloads කියන folder එකේ file 1.txt කියන file එක හැදලා තියලා බලා ගන්න ඕනේ. කොහොමද කරන්නේ? ls command එක දුන්නා දෙනවා අපේ path එක. root downloads. දැකද? එතකොට අපිට පේනවා file 1.txt කියන file එක හැදිලා තියෙනවා කියලා. මම මගේ screen එක clear කර ගන්නවා. එතකොට දැනට මගේ desktop එකේ මේ කින files ටික තියෙනවා. file 1.txt, file 2.txt, folder 1 කියන folder එක තියෙනවා. temp.txt කියන file එක තියෙනවා. දැන් ඊළඟට මට ඕනේ මේ file 1.txt කියන file එකයි file 2.txt කියන file එක නෑ. අපි ළඟට මේක බලමු. මට ඕනේ file 1.txt කියන ෆයිල් එක folder 1 කියන folder එකට copy කරන්න. හරි අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඒක තාමත් ලේසි. cp file 1.txt folder name එක folder 1. අපි දැන් folder 1 එකට ගිහිල්ලා බලමු හැදිරද කියලා. ls folder 1. ආයෙත් වෙනවා file 1.txt කියන ෆයිල් එක හැදිලා තියෙනවා. අපි දැන් බලමු ඒ file 1.txt කියන ෆයිල් එකේ දැන් content එක මොකක්ද කියලා. cat file 1.txt. line 1 කියලා ලියපු එක line එකක් තියෙනවා. දැන් මම පොඩි වැඩක් කරනවා. මම මේ desktop එකේ තියෙන file 1.txt කියන ෆයිල් එකට තව line එකක් add කරනවා. මම දැනට ඔයාලට කියා දුන්න command වලින් තමයි මම ඔක්කොම කරන්නේ. ඒකින්ද හොඳට මේ commands නැවතත් මතක් කරගන්න. ඒ commands දන්නේ නැත්නම් මතක නැත්නම් මගේ කලින් videos බලන්න. double angle bracket එක use කළා. file 1.txt යන. ඒත් අපි දන්නා දැනට file 1.txt එකේ තියෙන්නේ line 1 කියලා content එකක්. මම මේකට line 5 කියලා start content එකක් දීලා control d press කරලා cat file 1.txt කියලා බලනවා. දැන් එතකොට line 1 එකයි line 5 එකයි දෙකම තියෙනවා. හිතන්න දැන් මට ඕනේ file 1.txt කියන ෆයිල් එකේ තියෙන line 1 කියන content එක line 1 කියන ඒ පෙළිය අයින් කරගන්න. මම file 1.txt ගිහිල්ලා මේ geo එක යන්නේ මොකද මම තාමත් ඔයාලට කියadilla නැහැ. දැන් මම මේකෙන් කරන්න මම මේ line 1 කියන එක අයින් කළා. save කළා. එතකොට මම cat file 1. හරි දැන් file 1.txt එක තියෙන්නේ line 5 විතරයි. මම නැවතත් try කරනවා මේ file 1.txt එකයි file 2.txt එකයි folder 1 කියන folder එකට copy කරගන්න. cp file 1.txt. මම එකපාර එහෙම files දෙකක් දෙද්දි මට පළවෙනි file එක දීලා space එකක් තියලා දෙවෙනි file එක දෙන්න පුළුවන්. file 2.txt space දීලා destination එක දෙනවා. destination එක folder 1. අපි දැන් බලමු folder 1 එකේ මොනවද තියෙන්නේ කියලා. ls folder 1. හරි දැන් අපිට පේනවා file 1.txt කුත් තියෙනවා file 2.txt කුත් තියෙනවා. දැන් ඔයාලට මතක ඇති මම කලින් file 1.txt එක මම folder 1 එකේ copy කරා. එතකොට ඒකේ තිබ්බ folder 1 file 1.txt එකේ තිබ්බේ line 1 කියන පේළිය. අපි දැන් බලමු ඒ folder 1 කියන folder එක ඇතුළ තියෙන file 1.txt එකේ මොනවද තියෙන්නේ කියලා. cat folder 1 file 1.txt. දැන් ඔයාලට පේනවා ඒකේ තියෙන line 5. කලින් තිබ්බ file 1.txt එකේ තිබ්බේ line 5 කියලා. මම මොකද්ද කරේ? නැවතත් desktop එකේ තියෙන file 1.txt කියන file එක
එකේ තිබ්බ ලයින් 1 කියන එක අයින් කරලා ලයින් 5 වලින් අප්ඩේට් කරලා ලයින් 5 කියලා අලුතෙන් ෆයිලයක් ටයිප් කරා. ඊට පස්සේ නැවතත් ෆයිල් 1.txt එකයි ෆයිල් 2.txt එකයි ෆෝල්ඩර් 1 එකට කොපි කරා. දැන් එහෙනම් ඔයාලට පේනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේකද වෙලා තියෙන්නේ ෆයිල් 1.txt එක දෙවෙනි පාර කොපි කරද්දි පරණ එක රිප්ලේස් වෙලා නැත්තම් පරණ එක ඕවරයිට් වෙලා. හරි. එහෙනම් දැන් ඔයාලට පේනවා මේ කොපි කමාන්ඩ් එක යූස් කරද්දි කොපි කමාන්ඩ් එක නිකම්ම يعني තනිකරම කොපි කමාන්ඩ් එක විතරක් යූස් කරද්දි මොකොත් ෆ්ලැග් එකක් නැතුව යූස් කරද්දි වෙන්නේ එකම නමින් ෆයිල් දෙකක් තුන්නොත් තිබ්බොත් එහෙම දෙවෙනි පාර කොපි කරද්දි ඒ ෆයිල් නේම් ඒ ෆයිල් එක ඕවරයිට් වෙනවා. ඒ ෆයිල් එක ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක අදාළ වෙන්නේ නැහැ. නම සමානුනොත් එහෙම ඕවරයිට් වෙනවා. අපි දැන් බලමු දැන් මේ CP command එක -i flag එකත් එක්ක කොහොමද use වෙන්නේ කියලා. මම මුලින්ම folder 1 එක folder 1 කියන folder එකට යනවා. folder 1 කියන folder එකට folder 1 කියන folder එකට ගිහිල්ලා මම බලන්න මොනවද තියෙන්නේ කියලා. මම මේ තියෙන text file දෙක delete කර ගන්නවා. කොහොමද delete කරන්නේ? remove file 1.txt space file 2.txt. දැන් ඔයාලට මතකද remove කරන්න ක්‍රම අපි use කරන command දෙකක් තියෙනවා remove dir, rmdir සහ rm. rmdir use කරන්නේ folders delete කරන්න, rm use කරන්නේ files delete කරන්න. delete කරා. දැන් folder 1 කියන folder එක ඇතුලේ මුකුත් නැහැ. හරි. මම නැවතත් desktop එකට එනවා. එතකොට desktop එකේ තියෙන්නේ desktop එකේ තමයි මගේ parent folder එක. ඒ කියන්නේ folder 1 කියන folder එකේ තියෙන desktop එක ඇතුලේ එන මට එක step එකක් පස්සට එන්න ඕනේ. කොහොමද එක step එකක් පස්සට එන්නේ? cd දීලා space දීලා double dot දීලා enter කරනවා. හරි. මම දැන් ඉන්නේ desktop එකේ. මම මුලින්ම file 1.txt කියන file එක folder 1 එකේ copy කරනවා. cp file 1.txt folder 1. දැන් අපි බලමු folder 1 එකේ තියෙන file 1.txt එකේ මොනවද තියෙන්නේ කියලා. cat folder 1 file 1.txt line 5 කියලා තියෙන්නේ. මම නැවතත් file 1.txt කියන file එක change කරනවා. තව line එකක් add කරනවා. cat මේ change කරන්නේ desktop එකේ තියෙන file 1.txt කියන file එකට. line 1.txt එතනදී අලුත් line එකක් හැදුනා. මට කරන්න ඕනේ file 1.txt කියන file එකට content එක cut කරන්න. cat file 1.txt මේකට line 10 line 10 line 11 කියලා දාලා control d press කරලා මම බලනවා දැන් desktop එකේ තියෙන file 1.txt file එකේ මොනවද තියෙන්නේ කියලා. හරි. ඒකේ තියෙනවා line 5 line 10 line 11 කියලා content තුනක් තියෙනවා. පළවෙනි තුනක් තියෙනවා. මම නැවතත් කලින් cp command එක use කරලා අර file 1.txt file එකයි file 2.txt file එකයි folder 1 එකට copy කරානේ. නැවතත් ඒ විදිහම කරලා බලනවා. මම නැවතත් කලින් යූස් කරා වගේ cp command එක යූස් කරනවා. ඒ file 1.txt එකයි file 2.txt කියන file එකයි folder 1 එකේ copy කර ගන්න. කොහොමද cp file 1.txt file 2.txt folder 1. ඔව් දැන් මේකදී මට ඔයාලට පෙන්වන්න ගියේ දේ මට පෙන්වන්න බැරි වුණා. මොකද මට -i type කරන්න බැරි වුණා. හරි ඒත් කමන්නේ. මම නැවතත් desktop එකේ තියෙන මම ඔයාලට පෙන්වන්න cat folder 1 file 1.txt එක පෙන්වන්න. එතකොට ඒකේ line 5 10 11. මම කලින් කිව් වගේ overwrite වෙලා තියෙනවා. line 5 විතරෙන් තිබ්බේ. කලින් folder 1 එකේ තිබ්බ file 1.txt එකේ. දැන් මම දෙවෙනියට update කරන්නේ desktop file එකේ file 1.txt එකේ line 5 එකේ තිබ්බ එකට තව 10 11 කියලා. හරි. දැන් ඊළඟ පාරත් මම cp command එක කලින් ඉඳන්ම use කරපු ඉඳන් ඒක overwrite කළා. එතන මට පෙන්වන්න ඕනේ මේක නෙමෙයි -i flag එක දාලා මම නැවතත් desktop එකේ තියෙන file 1.txt කියන file එකට පොඩි change එකක් කරනවා. cat file 1.txt මම දෙනවා මෙතන cyber security කියලා line එක add කරලා enter කරලා control d ගහනවා. දැන් බලමු මොනවද තියෙන්නේ කියලා.
cat file1.txt. Then line 5, 10, 11, cybersecurity line 4. Man nevata cp command use kella e file1.txt gena file ekai file2.txt gena file ekai folder 1 kin ekata copy karanna hadenawa man meten denawa minus i gena flag ekak den balamu mokak denne kiyala hari den walata penada meten di ahanawa api copy karanna yaddi folder 1 kin folder eke file1.txt kiyala file ekak dannama thiyenawa ithin api me den copy karanna yana file ekak copy කරන්න ඕනද කියලා අහනවා. අපි ඒකට අපිට yes දෙන්නත් පුළුවන්, no දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ overwrite කරන්න ඕනද කියලා අහන්නේ. Sorry. Copy නෙමෙයි overwrite කරන්න. මම no දෙනවා. එතකොට දැන් ඔයාලා බලනවා කලින් මම copy කරා folder 1 කියන file2.txt කියන එක. ඒක දැනටමත් file2.txt කියලා දෙනවා. නැවත අහනවා ආයෙත් පාරක් folder 1 එකට file2.txt කියන file එක overwrite කරන්න ඕනද? මම ඒකටත් no කියලා දෙනවා හරි දැන් අපි ගිහිල්ලා බලමු folder 1 එකේ file1.txt කියන ෆයිල් එක වෙනස් වෙලාද කියලා cat folder 1 file1.txt දැන් ඔයාලට පේනවා මම අර දෙනට ලිව්ව cyber security කියන ලයින් එක ඇඩ් වෙලා නැහැ හරි මම නැවතත් copy කරන්න command එක දෙනවා මම මේකට yes කියලා දෙනවා yes දීලා මේකට මම මේක මොකද චේන්ජ් එකක් කරේ නෑ මම ඒකට yes කියලාම දෙන්න හරි මම නැවතත් cat command එක use කරලා බලනවා අන්න දැක්කද එතකොට cyber security කියන line එකට add වෙලා ඒ file එක overwrite වෙලා right මම මගේ screen එක clear කරගන්නවා හරි ඊළඟට මට පෙන්නන්න ඕනේ minus n කියන flag එක මේ minus n කියන flag එක use කරාම overwrite වෙන්නෙම නැහැ අපි දැන් බලමු එතකොට අපි දන්නවා දැනට folder 1 එකේ තියෙන files ටික පොඩ්ඩක් බලමු මොනවද තියෙන කියලා ls folder 1 හරි file1.txt file2.txt කියලා තියෙනවා මම දැන් නැවතත් file1.txt කියන එක change කරනවා cat file1.txt මේක අලුතෙන් දෙනවා මම networking කියලා දීලා enter කරලා control d press කරනවා මම නැවතත් මේ file1.txt කියන ෆයිල් එක folder 1 කියන එකේ copy කරන්න හදනවා minus n flag එක දීලා minus n file1.txt folder 1 අපි දැන් ගිහලා බලමු folder 1 එකට copy වෙලාද කියලා cat folder 1 file1.txt දැන් ඔයාලට පේනවා minus n flag එක දුන්නාම ඒ මම දැන් කියෝ networking කියන වචනේ මේකට update වෙලා නැහැ. එහෙනම් minus n flag එක use කරාම overwrite කරන එක වලක් වෙනවා. දැන් මෙච්චරලා කතා කරේ කොහොමද files copy කරන්න කියලා. අපි දැන් බලමු කොහොමද folder එකක් තවත් folder එකකට copy කරන්න කියලා. මම folder 2 කියලා folder එකක් desktop එකේ create කරගන්නවා. mkdir folder 2. හරි. folder 2 කියලා folder එක create කරගත්තා. හරි මට දැන් ඕනේ මේ folder 2 කියන folder එක folder 1 එකේ create කරගන්න. මම නිකන් cp command එක use කරලා බලනවා copy වෙනවද කියලා. folder 2 folder 1 omitting directly folder 2. يعني cp command එක දුන්නාම copy වෙන්නේ නැහැ. මම minus r capital r කියන flag එක use කරලා බලනවා copy වෙනවද කියලා. cp minus capital r folder 2 folder 1 right දැන් අපි folder 1 කියන එකට ගිහිල්ලා බලමු ls folder 1 දැන් ඔයාලට පේනවා folder 2 කියන folder එක folder 1 එකේ copy වෙලා තියෙනවා හරි මම තවත් පොඩි දෙයක් ඔයාලට කියා දෙන්න හදන්නේ දැන් හිතන්න මට දැන් මේ folder මම මේ folder 1 කියන folder එකේ තියෙන folder 2 කියන folder එක delete කරගන්නවා කොහොමද delete කරන්නේ remove dir folder 2 මට එකට folder එක ඇතුළට යන්න වෙනවා cd folder 1 ls dir folder 2 හරි දැන් delete කරා මම නැවතත් desktop එකට එනවා හිතන්න මට මේ folder 1 එක අලුත් folder එකට copy කරන්න ඕනේ කියලා desktop එකේම තියෙන බලමු මොකද වෙන්නේ කියලා cp minus r
දැම අලුත් ෆෝල්ඩක් කියන මේ ෆෝල්ඩේ දැනට ක්‍රියේට් වෙලා නැහැ. එහෙනම් මට අලුත් ෆෝල්ඩයක් ක්‍රියේට් කරගෙනම කොපි කරන්න ඕනේ. cp -r folder 2 folder 1 my folder කියන ෆෝල්ඩ එකට. හරි දැන් ඔයාලට පේනවා my folder කියලා ෆෝල්ඩයක් ක්‍රියේට් වුණා. අපි දැන් බලමු මේ my folder කියන ෆෝල්ඩ එකේ මොනවද තියෙන්නේ කියලා. ls my folder කියන ෆෝල්ඩ එකට යනවා. cd my folder ls දීලා බලනවා. ඊට පස්සේ ඔයාලට පේනවා my folder කියන ෆෝල්ඩ එකට ෆයිල්ස් කොපිලා තිනවා. file 1.txt කියන ෆයිල් එකයි file 2.txt කියන ෆයිල් එකයි. but අර folder 1 කියන ෆෝල්ඩ එක පිටින්ම කොපිලා නැහැ. يعني ඒ folder 1 එකේ තිබ්බ content එක තමයි කොපිලා තියෙන්නේ. ඒ මොකද මේ -r කියන -r කියන flag එක දුන්නාම අපි ෆෝල්ඩ එක කොපි කරන්න හදද්දි ඒ ෆෝල්ඩ එක create වෙලා නැත්තම් ඒ ෆෝල්ඩ එක create වෙලා තිබ්බේ නැත්තම් ඒ වෙද්දි copy වෙන්නේ ඒ copy කරන ෆෝල්ඩ එකේ තියෙන content එක විතරයි. ඒ point එක හොඳට මතක තියාගන්න. අපි cp -r කියන command එක දීලා තවත් ෆෝල්ඩ එකක් يعني content තියෙන ෆෝල්ඩ එකක් නැත්නම් files තියෙන ෆෝල්ඩ මොකක් හරි files තියෙන ෆෝල්ඩ එකක් තවත් ෆෝල්ඩ එකකට copy කරන්න ගියොත් එimhe ඒ copy කරන්න හදන අලුත් ෆෝල්ඩ එක create වෙලා තිබ්බේ නැත්තම් ඒ කොපි කරන ෆෝල්ඩ එකේ තියෙන කන්ටෙන්ට් එක විතරයි අලුත් ෆෝල්ඩ එක හැදිලා ඒකේ කොපි වෙන්නේ. දැන් ඔයාලා දන්නවා දැන් මයි කියන මයි ෆෝල්ඩර් කියන ෆෝල්ඩර් එක හැදිලා තියෙන්නේ. මම නැවතත් ඒ කමන්ඩ් එකම දීලා බලනවා මොකද්ද වෙන්නේ කියලා. සෝරි මම ඩෙස්ක්ටොප් එකට යන්න ඕනේ. මම නැවතත් දීලා බලනවා. හරි. දැන් බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මයි ෆෝල්ඩර් කියන ෆෝල්ඩර් එකට ගිහිල්ලා. අනේ දැක්කද? දැන් folder 1 කියන folder එක හැදුනා. ඒ මොකද මම දෙවෙනි පාර මේ cp command එක execute කරද්දි ඒ වෙද්දි my folder කියන folder එක හැදිලා ඉවරයි. අන්න එතකොට ඒ මුළු folder එක පිටින්ම copy වෙනවා. දැන් මට මේ folder 1 එකේ 1 කියන එකේ මොනවද තියෙන කියලා බලුවොත් එහෙම මොනවද තියෙන කියලා බලුවොත් එහෙම file 1.txt එකයි file 2.txt කියන ෆයිල් එකයි copy වෙලා තියෙනවා. يعني content එකයි මුළු folder එකයි ඔක්කොම copy වෙලා තියෙනවා. හරි. එහෙනම් මම හිතනවා අද ඔයාලා මේ copy command එක ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. මේ copy command එක ඉතාමත් හොඳට ඔයාලා practice කරන්න. මොකද මේක ඉතාමත් බහුලම භාවිත කරන command එකක්. අපිට ඕනම වැඩක් කරන්න ගියාම මේ copy command එක හැමතැනදීම ඕන වෙනවා. ඒක ඉතින් මේක හොඳට practice කරන්න. මේකේ තව options තියෙනවා. man cp ක type කියලා බලන්න පුළුවන්. cp command එකේ තියෙන options එක මේ බලන්න. ඔයාලට options ගොඩක් තියෙනවා. ඔයාලට තවත් විස්තර ඕන නම් මේ options බලලා ඉගෙන ගන්න පුළුවන්. ඒ කොහොමදක් මේ cp කියන command එක ඔයාලා හොඳට practice කරලා මේක පුළුවන් කරගන්න. මොකද ඔයාලා linux use කරද්දි මේ cp කියන command එක දැන් බහුලව භාවිතා වෙනවා. හරි. එහෙනම් යාළුවනි අදට මම මේ video tutorial එක අවසන් කරනවා. අලුත් tutorial එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.